මේ වර්ග හතරක් එක්ක තියෙන උළු වලින් නම්බර එකට තෝරලා දින උළු තමයි මේ තියෙන්නේ. අද ඔයාලා සාදරයෙන් පිළිගන්න SL construction channel එකේ මේ වීඩියෝ එකත් එක්ක මේ වීඩියෝ එකෙන් මම ඇවිල්ලා ඉන්නේ දංකොටුවට. දංකොටුවේ තියෙන උළු ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒකට මාත් එක්ක සම්බන්ධ වෙනවා නිමල් මහත්මයා. නිමල් මහත්මයෙන් අපි අහලා බලමු. පස් ගේන තැන ඉඳන් උළු කැටේ හදන තැන වෙනකන් විස්තරය. ආයි බොන් කියලා පිළිගන්න නිමල් මහත්මයා අසහන්න. මුලින්ම අපි පස් ගැන කතා කරලාම අපි වැඩේ පටන් ගමු. හොඳයි. මේ පස් ගේන්නේ කොහේද? පස් වර්ග වෙන වෙනම තියෙනවද ඒ ටික? අපිට අපේ ප්‍රදේශයේ පස් කියන වර්ග එක එක විවිධාකාර තැන්වල තියෙන්නේ. දංකොට්ටුවෙන් එහා තියෙනවා, එතකොට සඳ ලංකාව දිහා තියෙනවා, බිංගිරිය පැත්තෙන් ගේනවා. ඒ වගේ එක එක මේ ව්‍යාපාරයට අවශ්‍ය කරන මැටි වර්ග එක එක තැන්වල තියෙනවා. එතකොට ඒ තැන්වලින් මැටි ගේනකොට අපිට මේකට මුලින්ම අවශ්‍ය කරන ගොඩ මැට්ට කියන්නේ. ගොඩ මැට්ට. ඔව්. ඒ ගොඩ මැට්ට කියන්නේ මෙන්න මේ වගේ ගොඩ මැට්ටක් ඕන. ඔව්. ඒක සත්‍යමත් කරන්න අපිට අවශ්‍යයි බංගදෙනි කියන වර්ගය. ඔව්. ඒ බංගදෙනි මැටි තමයි මේ කළුවට තියෙන්නේ. කළුවට තියෙන්නේ. ඔව්. ඕක ඝනත්ව මැට්ටක් වෙන්න ඕන. ඝනත්වයේ තියෙන්න ඕන. ඕකට අවශ්‍ය කරනවා ওই දෙකම අපි මිශ්‍ර කරනකොට අපිට පොඩි වැලි මැට්ටක් අවශ්‍යයි. වැලි මැට්ට. ඔව්. ඒ වැලි මැට්ට තමයි මේ තියෙන්නේ. ඔය තුනම ඩෝස අපි ඩෝසර වලින් මේක කලවම් කරන්නේ. ඩෝසරෙන් මෙතනට දාන්න ඕන එක තැනකට. එක දැනකට දාන්න මේ ඔක්කොන්ටම කලියෙන් හුඟක් අය ටැංකියට මැටි අමුවට ඔහොමම දාලා ඉවරලා වතුර අල්ලලා පොඟවනවා. අපි පිට්ටනිය තියද්දි මම පොඟවන්නේ. පිට්ටනිය තියද්දි ඩෝසරෙන් ගොඩ ගහලා වතුර බස්සලා ඒක බත් වෙන්න අරිනවා. ඔව්. පොඩි කැටේ පවා කුඩු වෙන තැනට. එතකොට ඩෝසරෙන් මේක අපි මේ කලෝමාර ජාති තුනත් එක හදනකොට මෙතන ඉඳන් අර දාලා තියෙන්නේ ඔය ටැංකියක් මම දාලා තියෙන්නේ. කලවම් කරපු ටැංකියක්. කලවම් කරපු. ඔව්. ඔය 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 ටැංකිය ගාවට යනකොට මේ ඩෝසරෙන් මේක කලවම් කරලා තල්ලු කරගෙන තමයි අපිට යන්න වෙලා තියෙන්නේ. මේ හරිය දාන එක. එතකොට ගොඩාක් කලවම් වෙලා කලවම් කරලා කලවම් වෙලා අපි අතනට යනවා. ඔව්. එතනට ගිහිල්ලා එතන කඳ ගහලා ඉවරලා බක්මීල් එකට දාන තැන. ඔව්. බක්මීල් එකට දාන තැනට මම ලංකරලා දැන් දීලා ඉවරයි. ඉවරයි. මම දැන් පෙන්නන්නම් අපිට උළු කැටේ නිෂ්පාදනය කරන්න පුළුවන් තැනට අපි ඒකේ අවශ්‍ය කරන මිශ්‍ර කරපු මැටිත් එක්කලා ගල එන එන තැනට එන. ඔව්. ගල එන තැනට මම පෙන්නන්නම්. යන්න. යමු එන. දැන් අපි අර මිශ්‍ර කරපු මැටි දැන් අපි ගෙනත් තියනවා බක්මීල් එක ළඟට. ඔව්. ඒ කලවම් පස්සේ මේ මැටි එකේ තත්ත්වය තමයි ඔය තියෙන්නේ. ඔයගලන්ට පේනවද ලොකු විශාල කලවම් වීමක් තියෙන්නේ මේකේ සෙත මැට්ටත් එකලා ලොකු කලවම් වීමක් තියෙනවා. ඒකෙන් අපි මැටි මේ බක්මීල් එකට දැන් පළවෙනි සැරේට දානවා. පළවෙනි සැරේට දාපුවාම මෙන්න මේ සයිස් එකට ගල් කපා ගන්නවා. ගල් කපා ගන්න. ඒ තුළු වලට ගන්න ඒ වගේ මේ උළු වලට ගන්න. උළු වලට ගන්න එක. එතකොට දැන් ওই පළවෙනි සැරේ කපලා හෙට උදේට මේ උළු කැටේ නිෂ්පාදනය කරන්න කලින් ආපහු මේක ආපහු අරකට දානවා. අරකට දානවා. දාලා ඒ එන ගල උළු කැටේට ගල් පළු 6ක් එනවා. ඒ ගල තමයි අපි පෙස් එකට ගන්න. එතකොට ආහාරෙන් මැටි කලවම තුනක් හැදිලා තියෙනවා. ඒක ඩෝසරකින් කලවම් කරලා මෙතනට අරගෙන තියෙනවා බක්මීල් එකවට. පළවෙනි සැරේ ඇඹිරිලා ඇවිල්ලා තියෙනවා. එහෙම දෙපාරක් කරන්නේ ඇයි? ඒක දෙපාරක් කරන්න හේතුව මේකයි. මේ උළු කැටේ මැටි කියන වර්ගය අපි අතන වර්ග තුනක් ගත්තා වුණා. කලවම් වෙනවා මදි කියන අදහස උඩ තමයි. මේ දැන් මේකනේ ඔය බක්මීල් එක ඇතුලේ තියෙන ලොකු දැටිතල දඟරයක්. හා හා. දැටිතල. එතකොට මේක ඔය දාද්දි ඒක ඇතුලේ කඩනවා කෑලි කෑලි වලට කඩනවා. කඩලා තමයි එන්නේ. එතකොට මේක දෙපාරකට කඩනවන්නේ. ඔව්. දෙපාරකට කඩද්දි හොඳටම බැටි කලවම් වෙලා කලවම් වෙලා පදම් වෙලා දෙවෙනි සැරේ ඇඹිලාදී පාම් පිටි බවට පත් වෙලා එනවා. ඒකෙන් තමයි අපි උරු කැටේ ප්‍රෙස් එකට ගන්න. මේක තමයි ප්‍රෙස් එක. පොල් තෙල් ගන්න බුමු තෙල්. ඕකේ ඇවිල්ලා පොල් තෙල් ඉඳින්ද ගන්න එකේ මජන් කියලා මන්දි එකක් තියෙනවා. ඒක අපව රැට් කරලා
විකුණන තැන් තියෙන ඒ තැන් වලින් තමයි ඒකට කියන්නේ මජන් තෙල් කියලා. මජන් තෙල්. ඔව්. ඒක ඇලෙන එක නැති කරගන්න. ඇලෙන එක නැති ගන්න. එතකොට අපේ මේ උඩු කැටේට මේක දේශීය නිෂ්පාදනයක් හැටියට මැටි වර්ග තුනක් අරගෙන තියෙනවා. භූමි තෙල් කනවා වෙලා තියෙනවා. මජන් තෙල් කනවා වෙලා තියෙනවා. ඒකට ඒ ටික රැරෙන විදිහම මුකුත්ම විසද්‍රව්‍යයක් මේකේ සම්බන්ධතාවයක් නැහැ. පරිසර හිතකාමි ප්‍රතිපාදනය. ඔව්. දැන් මම පෙන්වන්න යන්නේ ඔයගොල්ලන්ට මේ දෙපාර අඹරනවා කියන ක්‍රමවේදය. දැන් මේ පළවෙනි සැරේ අඹරලා ඉවරයි මේක. දැන් මේ දාන්නේ දෙවෙනි සැරේට අඹරෙන්නයි. ඔය දාන්නේ දෙවෙනි සැරේ. දෙවෙනි පාර. දෙවෙනි පාර. ඈ ඒ දෙවෙනි පාර අඹරලා එනකොට මේ මැට්ට මේ වගේ පාම්පිටි බවට පත් වෙනවා. කැට අනම්මන මුකුත් තියෙන්නේ නැහැ. හරි. එහෙනම් ඔය පෙන්වුවේ දැන් දෙවෙනි පාර අඹරලා යන හැටි ඈ. එතකොට හරිද? හරි. දැන් දෙවෙනි පාර අඹරලා යන එක එනවා මෙතනට. දැන් මේ මේ ඇවිල්ලා කරන එක ප්‍රෙස් එක. මේ ප්‍රෙස් එකේ තමයි අපි උඩට ගහන්නේ. ඈ ඕන් දැන් දෙපාර අඹරපු උළු කැටේ පළු හයෙන් දැන් ඔය එක ගලක් ඔන්න දැන් ඩයි එකේ වදිනවා. මේක එතකොට මේකේ තියෙනවා අපිට හතර වටේ රයින් නෙමෙයි තියෙන්නේ එතකොට ගාන දෙන ගොඩෙල්ල නිමල් ටයිල්ස් එක ඔව් දැන් ඔය රැහැලා ඔක්කොම වැඩ ඉවර කරලා තියෙන්නේ උඩු කැටේ. වැඩ ඉවරයි. දැන් මේක යනවා මේගොල්ලෝ හරහා මෙන්න මේ රාක්ක වලට. මේ රාක්කට ගන්න. මේ රාක්ක වලට යනවා. මේ රාක්ක වලට ඇවිල්ලා මේක පවණ වේලෙන්න ඕන. යම්කිසි මේක යම්කිසි දානකට දැන් වේලිලා තියෙන්නේ මේ උළු කැටේ. අතට ගන්න පුළුවන් ගන්නට අර තෙත උළු කැටේ. ඔව්. තමයි වෙයි හොඳටම හයි වෙලා නැහැ නෑ තව වෙලෙන්න ඕන මේකෙත් ඒත් වතුර වතුර තියෙනවා මේක තමයි ෆිනිෂින් එක මේ ඔක් මේ මේක ගන්න තමයි මේ ෂයින් එක ගන්න තමයි අපි මැටි දෙපාර අඹරලා ගන්න මේ පිච්චිලා එනකොට මේක ඉතින් ක්වොලිටි දෙන්නේ තියෙන්න ඕන ඔව් මේ කම්මං ශාලාවේ ඔළුව වලට අමතරව තව මල්කෝච්චි නිෂ්පාදනය කරනවා අන්න ඒක ගැන තමයි නිමල් මහත්තයාගෙන් දැනගමු නිමල් මහත්තයා කොහොමද මේ වැඩේ වෙන්නේ ඒක වෙන්නේ මහත්තයෝ අපි අර දෙපාර අඹරලා අපේ අර උළු කැටේ ගහනකොට ඉවත් වෙන මැටි තියෙනවනේ අර ෆයිබර් ප්‍රෙස් වෙලා අහකට යනවා අහකට යන මැටි ඒක අපි නැවත එකතු කරලා අර බක් මීල් එකට දාලා මෙන්න මේ සයිස් එකේ ගන්න මේ තියෙන්නේ පෝච්චේ මල් පෝච්චියට අවශ්‍ය කරන ගලේ ප්‍රමාණය ප්‍රමාණය හරි ඒක තමයි දැන් මෙතන මේ ප්‍රෙස් වෙන්නේ මේක තමයි පෝච්චි બ્લોක් එක બ્લોක් එක ඔන්න ඒක නිෂ්පාදනය කරලා අවසන් කරන හැටි බලා ගන්න. ආ පොච්චිය නිෂ්පාදනය වෙලා තියෙනවා. දැන් මේක ආපහු නැවත අපි අර ඒකට දාන පොර
වැඩි ප්‍රමාණය පිට වෙන්නේ මේකට තව විදින්න ඕන. තව විදින්න. මේ තව විදින ක්‍රමය. හාන මේ පෝච් එකේ මිල කීයක් වගේ වෙනවද? මේක දැන් ඉතින් අපි මෙහෙ අලවි කරන්න ඕන නම් මම නිෂ්පාදනය කරන තැන නිසා මම මේක රුපියල් 15කට දෙන්න ඕන. ඒ වුණාට දැන් පෝච් 25000කට එහා තියෙනවා මට අලවි කරගන්න බැරි. 13ට වත්. ඒත් මේක වැඩ කරන සේවකයන්ට මට දෙන්න වෙලා තියෙනවා වැඩ. අන්න එතනදී මම ගොඩක් අසරණ වෙලා යන්නේ ගමන. ඕකිට් වලටත් ඉහත තිබිච්චේ ප්ලේස් නෑ අඩු වෙලා. ඒ සේවක ජීවත් වෙනවා දැන් අවුරුදු 5යි 30 මාස වැඩ කරපු. ඒකල මම අරන් යන්න ඕන. ඉතින් දැන් පෝච්චි කතන්දරේ හරි නේද? අපි අර උළු වල ඉතුරු ටික මම හැමෝටම දෙන්න. දැන් මහත්තයා අපි මේක මේ උළු කැටේ නිෂ්පාදනය කරලා මේක රාක් වලට ඇවිල්ලා මේක දවස් 8ක 9ක ප්‍රමාණයේ මේක පවනේ වේලගෙන ඇවිල්ලා හක් කළා අවශ්‍ය කරන තැනට වේලලා අවසන් කරලා මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඒ වේලලා අවසන් කරපු කැටේ තමයි මේ. එතකොට දැන් මේක අපිට පෝරණුවට ලෝඩින් කරනකොට ඒක මේ අපි වැඩ කරන කණ්ඩායම් දන්නවා අවශ්‍ය නැති උළු කැටේ ඉවත් කරලා තමයි ලෝඩින් කරන්නේ. ඔව්. දැන් මෙතන අසුරලා තියෙන මේ විදිහට දැන් පෝරණ එකේ පෝරණේ ලෝඩින් එකට ගන්න. අර ඉස්සරහත් ස්ටොක් එකක් ගාලා තිනවා මෙතනක් තියෙනවා තව එන්න තියෙනවා. ඔව් ඉතින් ඕක ඔතනින් ඇවිල්ලා හක් කළා අවශ්‍ය කරන නැති උළු කැටේ ඉවත් වෙලා පෝර්ණේට ලෝඩින් වෙනවා මෙන්න මේ විදියට. අපි දැන් පෝර්ණ ඇතුළට තමයි යන්න හදන්නේ. ඔය කට්ටේ තෙන්න බලන්නේ පෝර්ණ ඇතුළට යන්න. ඔව් එහෙනම් මේ තමයි අපි මේ නිෂ්පාදනය කරලා තියෙන මැටි බහන්ඩ ඔක්කොම මේක තමයි පුච්චන්නේ. මේක පුච්චලා අවසන් කරලා මේක ලෝඩින් කරගන්න දවසිනුත් පුළුවන්. සේවකයෝ ඒ දා දවසට ඉන්න හැටියට දවස් දෙකිනුත් පුළුවන්. කොහොමද දවස් දෙකෙන් මේකට ලෝඩින් කරලා මේ මහා කටවල් දෙකම සම්පූර්ණම වහනවා. සම්පූර්ණ වහනවා. හුලම් පොදක්වත් එන්නේ නැතුව යන වහනවා. වහලා පිටත තියෙන කටවල් අටෙන් ඉස්සෙල්ලා පටන් ගන්න දුම කියලා වර්ගයක් දාන්න දුම. දරපතුරු කෑලි දාලා දුම දානවා. දාලා දුම චුට්ටු චුට්ටු වැඩි කරලා මේක දවස් පහක් හෝ නැත්තම් මදි වුණොත් දවස් 6කට අපි යනවා. එතනදී මේ පෝරණේ රත් වෙලා ඉවරයි. එතනින් පටන් ගන්නවා මහගින්න ගන්න. මහගින්න. මහගින්න ගන්නවා කියන්නේ මහගින්න කියන්නේ උළු කැටේ හරියටම පුච්චනද. ඒක අපි අනිවාර්යෙන් අද පටන් ගත්තොත් උක සම්පූර්ණ රැක් එලි කරලා පැය 24ක් 26ක් අතරට පුච්චලා අවසන් කරනවා. ඊට පස්සේ සියලුම දේවල් අස්වස් කරලා දාලා දවස් දෙකකින් කටවල් කඩලා අපෝ උළු කැටේ අපි එළියට බාන කොහොමද දැනගන්නේ සාමාන්‍ය උළු ටික හරියට දැන් ඇතුළේ ටික හොඳට රත් වෙලා පිච්චිලාද කියන එකනේ මේකේ කටවල් 8ක් තියෙනවා කටවල් 8න් අපි ගින්දර දාපුවාම ওই ගිනි මැලේන්නේ මේ බිච්චි දෙක මැද්දෙන් මේකේ මැද්දට මැද්ද ඔව් මේකේ මැද්ද ඇවිල්ලා ওই දෙක හැප්පිලා තමයි හරි මැදින් බහින්නේ ගින්දර ඒ බහින්නේ වරින් වරියට වරින් ඒතකොට වරි 7ක් තියෙනවා පළවෙනි බෑගෙන දෙවෙනි එකට ඇවිල්ලා තුන්වෙනි එකට ඇවිල්ලා හතරවෙනි එකට ඇවිල්ලා පස්වෙනි එකට ඇවිල්ලා හයවෙනි එකට ඇවිල්ලා හත්වෙනි එකෙන් අපි බලනවා අපි මේකෙන් බලන්න ලයින් එකක් තියලා තියෙනවා ගින්දර ගල් බංකුවට බැහැලාද කියලා ගල් බංකුවට බැස්සම පොඩි එළියක් දෙනවා එතින් අපි දන්නවා දැන් ගල් බංකුවට ඇවිල්ලා කියලා ඒ එළිය මේ කෙරුවල ඉඳලා එහා කෙරුවලට යනකම්ම අර කම්මලේ යකඩයක් අධික විදිහට තත් කරගොම් බුබුලු බුබුලු දාන්නේ. ඒ මට්ටමට මේක ඇතුලේ එළිය දෙන්න ඕන. එතකොට අපි දන්නවා දැන් මේකේ මේ කොනයි එහා කොනයි දිගට එළිය දිලා තිනවා. දැන් පෝරණේ ගින්දර ඇති. එහෙනම් අපි වැහුවා. අවසන් කරා දවස් දෙකකින් බාන්න ගන්නවා. අන්න ඒ බාලා තියෙන උරු තමයි ඉස්සරහා තියෙන්නේ. අර ටික. ඔව්. අපි එන එතනට යම් බලන්න. අපි යමු එතනට. මහත්මයා. ඔව්. අර අර මේ යටින් තියෙනවා කිව්වේ. අර බලන්න ඒක දැන් පෙන්වන්න ක්‍රමවේදයක් නැහැ. පෝර්ණේ ලෝඩ් කරලාදී මේකෙන් මේක උඩින් කට තියන්නේ. මේක දිගේ තමයි කට තියන්නේ. ආහහ. ඇතුළටම කට තියන්නේ මේක දිගේ. හරි? ඒකට කවුරුව තියලයි ගහන්නේ. එතකොට ඒකට ඒකට ඉඩ තියලා අර උළු වලින් තමයි ඒක හදාගන්නේ. ඔව්. එතකොට ඒ උළු වලින්. ඒ ගින්න බැහැලා අපි දන්නවනේ පහුවදායි බහින්නේ කියලා මේක. පැය 24ක් යනවා කියන කිස්තියෙන් දන්නවා. එතන මෙතන ගලක් තියෙන අයින් කරලා අපි මේකෙන් බලන්න. ඒ කෙනවල මේක දෙකම බලන්න තියෙනවා. ඔව්. හරි. එහෙම තමයි අවසන් කරන්නේ ඕනේ. තමා කෘෂ්ණත් තමානියක් එහෙම හයි කරලා තියෙනවා.
එමුකුත් නැහැ. මුකුත් නැහැ. ඔව් දැන් මේක ඇතුලේ තියෙන්නේ මේ පොරනේ බාලා දැන් සතියක් විතර සාමත් මේකේ රසනේ තියෙනවා. රසනේ. ඔව්. දැන් රසනේ අඩු වෙමින් පවතිනවා. මට හෙට හරි අනිත් එක ලෝඩින් කරන්න ගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ පොරුනේ පුච්චල අවසන් කරපු උළු කැට. එතනින් එහාට ක්‍රියාවලිය කොහොම සිද්ධ වෙන්නේ? ඔව්. දැන් පුච්චල අවසන් කරලා අපි මේක මෙතනට ගෙනල්ලා තියෙනවා. ඔව්. මේකේ තියෙනවා නම්බර 1. 2. ඔව්. 3 4 කියන වර්ගය. හතරකට මේක තේරෙන්න ඕන. හතරකට තේරුණා තේරිච්ච තමයි මේ වැටවල දිගට ගහලා තියෙන්නේ. ඒ කියන්නේ හතර කියන්නේ හොඳම නැති එක? නෑ නෑ කෙලින්ම අයින්. අයින් කරා. අයින් අයින්. ඒක සල්ලියක් මුදලක් අපිට ආයෙන්නේ නෑ. ආයෙත් එන්නේ නෑ. එන්නේ නෑ. ඒක වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඒක එන්නේ නෑ. ඈ නම්බර 3 කියන වර්ගය මේ තියෙන්නේ මේ වර්ග හතරත් එක්ක තියෙන උළු වලින් නම්බර 1ට තෝරලා තියෙන උළු තමයි මේ තියෙන්නේ. අර ටික. මේ තියෙන්නේ ඔය ඔය ඔක්කොම දිගටම තියෙන නම්බර 1ට තෝරලා තියෙනවා. 1ට තියෙනවා. ඔව්. ඒකෙන් ඉවත් වෙච්ච උළු අර එහා පැත්තට ගිනිහිල්ලා තියෙනවා. එහා පැත්තට. ඔව්. එහාට යනවද? යා. එතකොට මේ තියෙන්නේ නම්බර 1 ඉවත් කරලා අවසානයේදී තමයි අපි මේක දෙක තුන අයින් කරන්නේ. මේ දෙක. මේ මේ ටික තෝරලා තියෙන්නේ මේ නම්බර 2. 2. ඔව්. ඒක පොඩි පොඩි අරුපාඩු සහිතව තියෙනවා. තියෙනවා. ඒ තියෙන්නේ මෙහෙමයි. එක්කෝ ඇදයා. එහෙම නැත්නම් මේ වලිගේ චුට්ටක් පුපුරලා ඈ ඒ වගේ පුනහ යම් කිසි පොඩි ආබාධයකට පොඩි අයින් කරනවා. එතකොට මේක ඇවිල්ලා ගෙවල් වලට සුදුසු නැහැ. ඔව්. ස්ථිර ගෙවල් වලට සුදුසු නැහැ. ඒවා සාමාන්‍යයෙන් කොයි වගේ තැන් වලද? මෙව්වා මේ සමහරක් අපේ රටේ නැති බැරි මිනිස්සු මේ උළුත් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා අංගලකමාරක් ක්‍රීප් එක කෙටි කරලා ගහලා වහගෙන යන අයත් ඉන්නවා. එතකොට ඇත්තොසෙම කියනවා නම් මම හුඟක් දුරට උළු ගිනියන් ඩයට කියනවා දැන් මේ ළඟදී ආව මන්නාරම ඉඳලා කළ මුස්ලිම් ජෝඩුවා. ඇවිල්ලා නම්බර 1 උළු 1200ක්. කොළඹින් ඉඳලා එන වාහනයක් ඒගොල්ලන් නිකන් ගිහින් දෙනවා කියලා දැන් දෙන්න හොයන්නේ. මම ඉතින් මේ උළු ටික ඒගොල්ලන්ට පෙන්නපුවාම ඒගොල්ලෝ දෙක කෝ කියපුවා මම කිව්වා මේ තියෙන්නේ දෙක කියලා. මම කිව්වා ඒගොල්ලන්ට පැහැදිලි කරලා මේක දෙයක් ස්ථිර ගේකට තියන්න එපා කියලා. ඒවලට ඇහුවෙම නැහැ. ඇහුවෙම නැහැ මගෙන් පැටෙවෙ නැහැ. පිටස්තින් ගිහින් ලක් කළා. පටවගෙන ගියා ඒගොල්ලෝ නම්බර 2 අඩු මිලට. මොකද එතනදී අර මුදලේ ප්‍රශ්නේ උඩ. මුදල් ප්‍රශ්නේ උඩ. ඔව්. දැන් මේ උළු කැටේ හරියට හරි දේ නිස්පාදනය කරනවා හරියට මේ වගේන මුදල් ගැන බලාපොරොත්තු තියන්න බෑ. එකපමණයි තියන්න පුළුවන්. ඔව් එකපමණයි. එකපමණයි. එහෙමනම් මේ උළු කැටේ මම අනිවාර්යයෙන්ම මේ අපේ රටේ ඇතුළත හරි දේ හරියට කරන රුපියල් 50ක් විකුණන්න ඕන සදාකාලේ දිගට හරි දේ කරලා. ඔව්. එහෙම අලවියක් ගන්න බෑ. ඔව්. හරි දේන ප්‍රශ්නත් එක්ක අලවියක් ගන්න බෑ. ඉතින් දැන් මේ බාලා තියෙන උළු මෙතන තියෙන පෝරා එකමාරක් අර පෝර්ණේට යන්න තියෙන ලෝඩින් එක වෙනම ගහලා තියෙනවා මේ මහත්තයා දැක්කා. එතකොට මේ වෙද්දි මේකට දැන් අලවියක් නැහැ. අවුරුදු මුල නිසා වෙන්නත් පුළුවන්. රටේ සල්ලි නැති ප්‍රශ්න වෙන්නත් පුළුවන්. උළු මෝල් 540ක දෙන තිබිච්ච තැනින් දැන් මේ වෙනකොට උළු 250ක්ම කැඩලා විනාශ වෙලා ගිහින් තියෙනවා. ඇස්බස්ටස් වලට අපේ හිටපු රජල් වලින් සම්පූර්ණ සහයෝගය දුන්නා. මේක අපේ මහ පොළොවේ මැටි භූමි තෙල් පොල් තෙල් වලින් හින්දින මජං මණ්ඩිත් එක ඒ කාරණා තුනත් එක්ක නිෂ්පාදනය කරන දෙයක් තමයි මේ උළු කැටේ කියන්නේ. ඒකේ කෙමිකල් වර්ග අනම්මන මොනක්වත් නැහැ. ඒක පැරණි ඉතිහාසයේ ඉඳලා මට කියන්න පුළුවන් ඔය ලොකු දාග බෝල් අනම්මන ඔක්කොම හැදුවෙත් අපේ රටේ තියෙන ගඩොල් වලින් හදලා. ඒ විහාරස්ථාන ඔක්කොන්ට තියලා තිබ්බෙත් තිබ්බනම් සීට් නෙමෙයි ගහලා තිබ්බේ. උළු අපේ රටේ උළු ස්වභාවික දේවල් ස්වභාවික දේවල් පරිසරත් එක්ක ඉස්සරහට යනවා. ඔව් එතකොට ඔය ඇස්බෙස්ටෝ සීට් එකේ දැනට අපේ රටේ කෙලිම නිගමනය කරලා තියෙනවා දොස්තරවරු ඔක පිළිකාරකයක් කියලා. ඔව් ඒ ඔයලත් දන්නව ඇති. ඔව් එතකොට එහෙමයි කියලා එල්ල අපේ රටෙන් අපිට දේශීය කර්මාන්තයට පහරක් වැදුනා මිසක් අපිට ඒක සහනයක් හම්බ වුණේ නැහැ. ඔව් ඒක ඒක පැත්තක්. ඔන්න දැන් මේ තැටි උළු මගේ ලොකු ස්ටොක් එකක් තියෙනවා මෙතන දැන් දී ගන්න බැරුව. මිනිසුන් මගේ 19 දෙනෙක් ඉන්නවා දැන් මම ගේනවා සේක කිටුක මෙතනට. ඔයාලට පෙන්වන්න ඕනේ මම යනවා. හරි ඊට පස්සේ තවත් අපි අර 3 4 ගැන කතා කරලාම කට්ටිය එක්කම පොඩ්ඩක් කතා කරමු. හරි. 4 කියන දේ වැඩක් වෙන්නේ අන්න අර වගේ ගහනවා. එතකොට ඕකින් කරන්න පුළුවන් දෙයක් තියෙනවා.
ඕකෙන් කරන්න පුළුවන් ලොකු ඉඩම් වල බිමින්දලම අත්‍යාරම දාලා ඒකට මැද්දෙන් කණු තැනින් තැන තියලා ඒ මැද්දට උළු කැටේ මෙන්න මේ හැඩයට හිටෝලා වේලි තුනකින් ලොකු තාප්පයක් ගහන්න පුළුවන් ලස්සනට හොඳ සත්තිමත්ව තාප්පයක් ගන්න පුළුවන්. ඉතින් ඒවා ඉතින් මම මේ එකතු කරන්නේ නම් අපේ බෑනගේ ඉඩමක් තියෙනවා. එයා කවදා රට ඉඳලා අපදාට යට දෙන්නේ. ඔය මම එකතු කරන් යන්නේ. හරි. එතකොට නම්බර් 3 කියන උළු කැටේ මෙතන තියෙනවා 3 ඉවත් කරලා නැහැ මෙතන දැන්. දෙවනු ඉවත් කරන්නයි මේ දාලා තියෙන්නේ. නම්බර් 3 කියන දේ ඉවත් කරලා නැහැ. ඉතින් නම්බර් 3 කියන උළු කැටෙත් අර දෙකට දෙක හා සමාන යනවා. ඊට වඩා ටිකක් පොඩි. ඔව්. මෙන්න මේ තියෙන්නේ මේ තත්ත්වෙට. නම්බර 3. 3. ඔව්. 4 කියන වර්ගය නම් මෙන්න මේකත් 4ද? මේව 4ට යන්නේ ඒවා. මේව 4. ඔව්. මේ සම්පූර්ණ කැටේ මේක 4ට යන්නේ. මේක හිටවල අර ප්‍රයෝජනේ ගත්තා කියන්නේ. අර ප්‍රයෝජනේ ගන්න පුළුවන්. ඔව්. මේකත් 4. ඔව්. ඔය 4ට යනවා. ඒවා ඉන් එනවා. ඇදවුළු කැටේ යන්ත ඩැමේජ් එකක් විතරයි 2-3ට එන්නේ. හරි මේ තියෙන්නේ පොරුරුමේ පුච්චලා ගෙනල්ලා අඩු කරපු මල් පෝච්චි. මේ මල් පෝච්චි තර විදිහට තේරීමකට ලක් වෙනවද? ඔව්. මේකේ තේරෙන්නේ නම්බර 1-2 කියන දේ පමණයි. ඔව්. 3-4 මේකේ නෑ. 3-4ක් නෑ. ඒතකොට 2 කියන්නේ අහක් කරනවා. අයින් කරනවා. ඒක තමයි රහරි ස්ටොක් එකක් තියෙනවා වෙනම. ඔව්. එනවා. මේක තමයි නම්බර 1. 1. ඔව්. දැන් මේ මල් පෝච්චියක් ඒ කෙරවලකින් ලක් කළා. තනි එක්කෙනෙක් මේක වැඩ කරලා පවනේ දාලා වේලලා එතකොට මේක ආපම මේ සෙව කෙරලවවා පෝර්නෝට ලෝඩින් කරලා ඒ අවසානයේදී අර උළු පුච්චනවත් එක්කම ඒකත් පුච්චලා අවසන් කරලා මෙතනට ඇවිල්ලා ඉවරයි. එතකොට දැන් මම තෝරලා මේ නම්බර 1 ගහලා තියෙන්නේ. මේක පාවිච්චි කරන්න ඕකිට් වලට. ඕකිට් මල් වලට. ඔව්. එතකොට අපේ රටේ ගිය රජයේ තිබුණා ඕකිට් වලට ලොකු තැනක්. ඒකත් එක්ක කොහොම ඇවිල්ලා මේ රජ අවසානයේදී ඒක අඩු වුණා. අඩු වුණා. ඔව්. නැත්තම් මෙතන මේ ඕකිට් පෝච්චි වලට මට තිබිච්ච ඉල්ලුම පුච්චන්න කලින් ඉල්ලුමක් තිබුණා. දැන් මෙතන තියෙනවා 25,000 ක ස්ටොක් එකක්. පෝච්චි. ඔව්. 25,000 ක ස්ටොක් එකක් තියෙනවා. තාම මට මේක නවත්ත ගන්න බෑ. අර වැඩ කරන සේවකයන්ට වැඩ දෙන්න ඕන කොහොම නැති බැරි දුප්පත් මිනිස්සු. ඒ인더 ක්‍රියාවලිය තාමත් කරගෙන යනවා. දැන් මේ මැෂින් එක ගැන පොඩ්ඩක් සඳහන් කරමු. මේක මහත්තයා අපි මේක යොදවගෙන තියෙන්නේ සේවක 3 දෙනෙක් ඕන මේ ක්‍රියාත්මක කරපුවාම මේ ව්‍යාපාරයට අදාළ මේ සෑම දෙයක්ම පුච්චන්න අවශ්‍ය කරන දර. ඒ මැෂින් එකෙන් තමයි අපි දැන් වෙන් කරන්න යන්නේ. ඔන්න වෙන් කරන ආකාරය බලා ගන්න. අපි දැක්කන දර කපනවා. ඔව්. සාමාන්‍ය දරවලත් විශේෂතාව තියෙනවා. මේ පොරොන්දු උචිත වෙන දර කියලා තියෙනවා. දැන් අපේ රටේ ගස් කඳන් කපනවානේ. ඔව්. කඳන් කපලා එතකොට ඒකේ ගහට අවශ්‍ය කරන හොඳම හරිය ලී රණ්ඩ එහෙම නැත්නම් ඒ රජේ කොන්ත්‍රාත් වලට කොහට හරි යවන්න කඳන් ගිනියන්නේ. ඔව්. ඒ වගේ ඉවත් වෙන දර තමයි මේ. අතු. ඒකනේ මේ සයිස් එක ඇවිල්ලා තියෙන්නේ. ඔව්. මේ තියෙන මේ වගේ සයිස් එකට ඇවිල්ලා තියෙන්නේ කඳන් වලින් ඉවත් කරන දර. ඒවා තමයි අපිට මේ නිෂ්පාදනයේට ලොරි වලින් ගේන්නේ. අපි දැන් මෙච්චර වෙලා මේ උළු කර්මාන්තයේ කොහොමද මැටි වල ඉඳන් උල් කැටයක් හැදෙන හැටි වෙනවා ඔක්කොම විස්තරේ කතා කරා නිමල් මහත්තයා එක්ක. හරි නිමල් මහත්තයා. ඔව්. මේ කර්මාන්තයේ ඔබතුමාට දැන් තියෙන තත්ත්වය කොහොමද? ඉදිරි අනාගතේ කොයි වගේ වෙයිද මේ කර්මාන්තේ? ආන් හරි මහත්තයා. අපි දැන් තමයි හොඳම තැනට ආවේ. හරි. එනම් මම ඊටු විස්තර ටික දෙන්නම්. ඔව්.
මේ මගේ සේවක කණ්ඩායමත් එක්කලා මගේ ඉන්නවා සේවක 19 දෙනෙක් නේ චන්ද 19 දෙනෙක් ඉන්නවා මේ 19 දෙනත් එක්කලා මම 2012 ඉඳලා මේ ආපු ගමනේදී අද මෙතනට එනකොට මේගොල්ලන්ගේ ට තියෙන පහසුකම් මොනවද කියන එක මගෙන් නෙමෙයි ඔයගොල්ලෝ අහන්න ඕනේ මේගොල්ලන්ගේ පොඩ්ඩක් අපිට මේ තියෙන පහසුකම් මොනවද කියන සඳහන් කරොත් මේ ආයතනයේ වැඩ කරන් යනකොට අපිට ගෙවල් හදලා දුන්නා ගෙවල් ටික හොඳට ඉන්න හදලා දුන්නා ගෙවල් ඇතුළට අවශ්‍ය කරන දේ ටීවී වතුර දර දර ටොයිලට් එක ඔක්කොම තියෙනවා පස්සාව තියෙනවා අපිට ඔව් පස්සා කරන් යන්න කිසි ප්‍රශ්නයක් නැහැ අපි නිදාස වැඩ කරන් යන්න පුළුවන් බිස්නස් තමයි යන්නේ නැත්තේ බිස්නස් ටික යනවා නම් තාඩියක් හොඳට තව දිනු කරගන්න පුළුවන් ජීවන තත්ත්වය මේ මගේ මැනේජර් මැනේජර් ඔව් මේ සේවක ඔක්කොම මෙයා යටතේ ඔක්කොම පාලනය වෙලා යන ඔක්කොම එකා වගේ ඔය දැන් අවුරුදු කොච්චරක්ද මේ ශේෂ්ත්‍රි නිවල් මහත්තයා ළඟට ඇවිල්ලා එයාගාවට ඇවිල්ලා අවුරුදු රට ඒ කියන්නේ මුලින්ම නිවල් මහත්තයා ළඟට ඔව් වෙන්නම වැඩ කෙරුවා එයාගාව තමයි ආරෙන්නේ වැඩිම කාලයක් කරලා තියෙන්නේ කොහෙද මෙතන ඒ කියන්නේ නිවල් මහත්තයා හොඳට සලකනවා වගේම සේවකයන්ට හොඳට බලනවා ලෙඩක් දුක් මාත් දෙයක් ටිකක් කරන් දෙනවා හැමදේම කරනවා දැන් තාත්තෙක් වගේම කට්ටිය බලා ගන්න ඔව් දෙමව්පියෙක් වගේ තමයි ඉතින් අපි මහත්තයා කියලා කියන්නේ නැහැ මාම කියලා කියන්නේ මේ හැමෝම මටයි අපේ කෙනට ගන්නේ නැන්දේ මාමේ. එච්චරට වෙන දෙයක් ලෙන්ගතුකමක් තියෙනවා. හැම දෙයකම ඔය වාන්න ගන්නුවක් උනත් පොඩි පොඩි කැචර් උනත් එනවා. ඉතින් ඔය සීල්ම දේවල් වැඩපවත් කරන මම මේ අද ඇවිල්ලා තියෙන ගමනේ අන්තිම දුෂ්කරතාවය හිටසෙන් සුරාදා. ඔව්. මෙතන තියෙනවා දැන්ට ලක්ෂ 10 විතර බඩු මෙතන. ඒ කියන්නේ ෆිනිෂ් කරපු බඩු ටික. ඔව්. අලුවි වෙන්නයි යවුණා. ඒත් මේක සේවකුටත් හෙට පරිදින මගේ අතේ මේ වෙනකොට දැන් මේ විදිහ සතයක්වත් නැහැ. මේ ඔක්කොන්ට පරිදින ඕන ලක්ෂ එකහමාරක පඩියක් හෙට දෙන්න ඕන 19 දෙනෙක් ඉන්න නිසා. ඔව්. එතකොට එතනදී මම හරි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නෙකුත් තියෙනවා. මේගොල්ලන්ට මම බඩු විතරයි අරන් දෙන්න ඕන මගේ සේවකයන්ට. ඔව්. පඩි දැන් දෙන්න නැහැ. මට එහෙම වෙලා නැහැ. එහෙම වෙලා නැහැ. මේගොල්ලන්ගේ ප්‍රශ්න සියලුම දේවල් මම මෙතෙක් වෙනකන් අරගෙන ඇවිල්ලා තියෙනවා දැන් හෙට වෙනකොට මාව පත් වෙලා තියෙනවා මේගොල්ලන්ට පඩි දෙන්න තත්ත්වයක් දැන් නැහැ නැති වුණත් මගේ වැඩපොළ නතර වෙන්නේ නැහැ මේගොල්ලෝ ජීවිතේම බඩු විතරයි දෙන්න ඕන මේක අලවි වෙනකන් මේගොල්ලෝ මේ ව්‍යාපාරේ අරයි යනවා ඔව් නවත්තන්නේ අන්න ඒ වගේ තත්ත්වයක ඉඳගෙන තමයි අපි මේ ගමනේ යන්නේ කර්මාන්තේ සම්බන්ධව ඉතින් කියන්න තියෙන්නේ ගියවෘත්ත ඇතුළත මෙතනට මේ සියලුම කර්ම කාරණා ඉවර කරන ලක්ෂ 20ක් විතර ඉවර කරලා තියෙනවා. ඒ ඉවර කරපු සල්ලි මට ඉක්මනට මේ පැත්තෙන් එන්න ඕන. ඔව්. එන්න ක්‍රමවේද නැහැ. හැබැයි ගිය ආණ්ඩුව යටතේ තමා හුඟක් දුරට අපි වැටුනේ. වැටුනේ. ඔව්. මීට ඉස්සර වෙලා මහින්ද මහත්තයාගේ රජ යටතේ අපිට දුන්න ජයට කිරුළ කියලා කළා උළු ගැනීම. රජෙන් කළා. රජෙන් කළා. ඔ රජෙන් කෙරුවා. සල්ලි දීලා උළු අරගත්තා. එතකොට ශේෂ්ත්‍රය ටිකක් දිනු වෙලා තිබ්බා. ඔව්. තව කාරණාවක් තියෙනවා. දැන් මේ ව්‍යාපාරය මේක ශ්‍රී ලංකාවනේ. ඔව්. මේ ශ්‍රී ලංකාව ඇතුළත විවිධාකාර මට්ටමේ ජනතාවක් ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ට සෑහීමකට පත් වෙලා අපි නිෂ්පාදනය කරන භාණ්ඩයක් ගන්න පුළුවන් මට්ටමක මිලක් තියෙන්න ඕන. ඔව්. 60 70යි කිව්වහම උළු ගන්න බැරි අය ඉන්නවා. කොළඹ පැත්තේ ප්‍රදේශවල අය එහෙම කිව්වොත් අනන් යන උදවිය ඉන්නවා. අනිත් අය ගොඩක් පල්ලැහැ මට වෙන්නේ. මම දැන් කිව්වේ මන්නාරම ඉඳලා අපු කට්ටියක් මම මේ එක තියන්න කියලා ඒගොල්ලන් වැඩි දැනුවත් කරලත් ඒගොල්ලෝ අරංගිය දෙකමයි වෙන මොලකින් මයින් ගත්තේ නැහැ. මොකද මම ඒකට අකමැති වෙච්ච නිසා. ඒගොල්ලන්ට මම බලපෑමක් කරා කරන්න එපා මේ කියලා. ඒ වුණාට ඒගොල්ලෝ අපි එන්න මතු කියලා වෙන මොලකින් අරංගිය මම ඒකත් දන්නවා. ඒ කියන්නේ නැති බෙරිකම වැඩිකමටනේ. ඔව්. ගන්න ක්‍රමයකට නෑ උළු තියා ගන්නත් ඕන. අතේ තියෙන මුදලට තිබ්බද ඒක? ඔව්. තෙමෙද්දි ඒ ගැටලුව අපව අනිත් පැත්තට එනවා. එනවනේ. ඔව්. කියන්නේ මොකද්ද? උළු හොඳ නෑ. උළු හොඳ නෑ. ඔව්. ඒක උළු කර්මාන්තේරම තමයි ඒක බලපාන්නේ. කර්මාන්තේරම බලපාන්නේ. ඒකේ කාරණාව. ඉතින් කොහොම හරි අමාරුවෙන් මෙතෙක් ඇවිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන මේ දැන් පවතින රජෙන් අපිට ලොකු සහනයක් වැඩි කල්යන්න ඉස්සෙල්ලා. ඔව්. දේශේ කර්මාන්තයටත් විශේෂයෙන් මේ වෙන්න අපවාසනේ තිබිච්ච උල් කර්මන්ත වැහිලා දැන් ගිහිල්ලා ඉවරයි. සාමාන්‍ය කොච්චරගේ ෆැක්ටරි තිබ්බද? මට මතකයි හැටියට 540ක විතර ප්‍රමාණයක් තිබුණා අපේ මේ පාලමෙන් මෙගොඩ. පාලමෙන් මෙගොඩ. ඔව් දැන් මේ වෙනකොට පවතින්නේ 250ක්. 250ක්. ඔව්. ඉතුරු ටිකත් මේ ආකාරයට ගියොත් අපි උනත් අතාරින්න බලාගෙන ඉන්නේ. ඔව්.
මට මගේ අර සේවකෝ ගැනයි දුක නැත්තම් හෙට ආත ඇතිව මට ප්‍රශ්නයක් නැහැ මයි නෝනා ගෙදර ගිහිල්ලා සැනසීමින් ජීවත් වෙනවා මම කියන්නේ හැම කන්න පුළුවන් තරම් මේ කර්මාන්තේ එක රැඳිලාම ඉන්න කියලා තමයි මම නම් කියන්නේ හරි අපහසුතාවයක දුක් විඳිනවා මහත්තයෝ පුජ්‍යලීතෝ හිතේ අමාරු දුකින අවස්ථාල් තියෙනවා ඒක තේරුම් ගන්න අයත් ඉන්නවා මෙතන නොතේරන අයත් ඉන්නවා අපේ මොන ප්‍රශ්නේ මොන වේදනාව තිබුණත් ඒ එතනදී සේවකයාට අදාළ නැහැ අපි ඒගොල්ලන්ගේ දේ හරියට විශ්වාස කරන්න බෑ ඒක සිත් ඒක අපහසුතාවයට එනකොට අපිට අපි හරියට අසරණ වෙනවා ඔය කඩින් කඩ වේගෙන ඉදදී මොකද මේ ව්‍යාපාර ගැන හිතෙන්නේ ඔව් කලකිරීමක් ඔව් ඉතින් එතන මං විතරක් නෙමෙයි අපේ ප්‍රදේශයේ මේ මායක කතා කරා වගේ ඒකට ඔකටේ මොකක් හරි එකමුතුවක් තියෙන සම්තියක් වගේ එව්ව පවා මේ අක්‍රීය වෙලා අක්‍රීය වෙලා ගිහින් ඉවරයි ඒක පණ ගන්නන්න පුළුවන් තත්ත්වයක නැහැ අලුතෙන් මායෙ පටන් ගන්න ඕන එන්න ඕන නව පණක් එක්කම එන්න ඕන නව පණක් එක්කම එන්න ඕන එහෙම තමයි මුණ දෙන්න වෙලා තියෙන්නේ මගේ නම් බලාපොරොත්තුවක් තියෙනවා මේ හැම දුක්ඛං කටලුවක්ම උළු කර්මාන්තයට ලැබනවා සිතර වෙනකොට වෙනසක් සිදු වෙයි කියලා. ඒ බලාපොරොත්තුවට දැනට යනවා. දැන් තමයි. ඔව්. ඉදිරියේ එන ප්‍රශ්නෙට මුහුණ දෙනවා. අපි කිව්ව මේ වීඩියෝ බලන කාට හරි මේකට උදව් කරන්න පුළුවන් නම් ඒ දේ ගැන සලකලා බලන්න කියලා. ඔව්. තවත් මොනවද කියන්න තියෙන්නේ? වෙන නම් ඉතින් මට මුකුත් කියන්න කරන්න දේවල් නැහැ. මම මේකට අදාළ මගේ පැත්තෙන් කරන්න උදේ මම ඔයාලට දීලා තියෙනවා පෙන්නලා තියෙනවා සේවකයෝ ඉන්නවා මෙතන ඕනම දෙයක් මං ගැන අහන්න බලන්න පුළුවන් මාගස් දැන් නම් සල්ලි පණන් අඩුයි සල්ලි තියෙන කාරේ ප්‍රයිවට් හොස්පිටල් හරි ඉතින් මේ සේවකයෝ මම තනිප කරලා තියෙනවා ඇස් පේනට ඇස් පාදල ඇරලා තියෙනවා අතප්පයක් මොන හරි සිද්ධාන්තයක් වුණොත් ඒක අංක එකට කරලා තියෙනවා පුජ්‍යලීක තමුගේ සැරෙන් අපල ලෙඩක් දුකක් කරදරයක් තියෙනවා නම් මේ සේවකයන්ගේ දරුවෙක් දරුවට හරි අතන තියෙන එක මම අංකයෙන් කරලා තියෙනවා. හැබැයි මට ඉස්සරහට දැන් යන්න අමාරුයි. අමාරුයි. ඔව්. එතන ගොඩාක් දුරට ඇවිල්ලා තියෙනවා. මට සේවකෙක්ගේ අසන එකක් ගන්න ආවොත් රුපියල් 100ක් දින දඟුට හොස්පිටල් එකට යන්න කියන්නේ මට සමාජය ඉන්නේ දැන්. ආ. ඒක ඇත්ත කතාව. හරි අසරණත්වයක් තියෙනවා. හැබැයි අපි එහෙම වුණේ නැහැ. කලින් මයින්ද මහත්තයා ආණ්ඩුව කාලේ අපිට එහෙම වුණේ නැහැ. ඉතින් 15 විතර කලින්. ඔව්. ඉතින් පස්සේ වැටිච්ච වැටිල්ල ඒ වැටිල්ල තාමත් අල්ල ගන්න බෑ. දැන් මේ ආපු රජයෙන් මේක යම පටන් ගන්නකන්වත් අපිට ඉන්න පුළුවන් ටාගට් එකක් නෑ. හරි ඒ කියන්නේ රජයෙන් හරි තාපුණා හරි මේකට වැඩි පිළිවෙලක් යොදවනවා නම් හොඳයි නේ. ඔව් ඉතින් දැන් රජියත් ඇවිල්ලා කියලා වැඩි දසක් නෑ ඉන්නේ පත් වෙලා. තාම මාස දෙකක් තියෙනවා. ඔව්. එතකොට ඒගොල්ලන්ටත් යමක් කරන්න යම්කිසි කාලයක් ඕනනේ. ඒ බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ බලාපොරොත්තුව තියාගෙන ඉන්නවා. හරි නිමල් මහත්තයා කාලයක පුතුම සම්බන්ධ කරගන්න ඕන එක්ක කරගන්න කොහොමද? මාව සම්බන්ධ කරගන්න පුළුවන් මහත්තයලට පහසුම ක්‍රම මේ තමයි. මගේ ටෙලිෆෝන් නම්බරේ එකක් කියමු ගන්න. මගේ ටෙලිෆෝන් නම්බරේ 0.72 644 11 45 11 45. ඔව්. හරි නිමල් මහත්තයාගේ උළුවල තියෙන බ්‍රෑන්ඩ් නේම් එකත් පොඩි සඳහන් කරමු. මගේ උළු කැටේ ගහලා තියෙනවා ගොඩැල්ල දංකොටුව. ගොඩැල්ල දංකොටුව. ඔව්. ගොඩැල්ල දංකොටුව නිමල් ටයිල්. නිමල් ටයිල්. ඔව්. හරි නිමල් ටයිල් ෆැක්ටරි එක. කැටේ ගහලා තියෙනවා. හරි. බොහොම ස්තුතියි මහත්තයා අපේ අරසනත් එක්ක සම්බන්ධ වුණාට. හොඳයි. හරි. මම හිතනවා ඔකට මේ වීඩියෝ උළු කර්මාන්තය පිළිබඳ හුඟක් ලොකු අයිඩියාවක් එන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ හදන ඔකට යාළුවන්ට බලන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ ගැන හිතන දේ පල්ලෙහා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. හොඳයි. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝකින් අපි නැවත හමු වෙමු.